ඔබගේ සියලුම වාහන නඩත්තු අවශ්‍යතා සඳහා 25 වසරක අභිමානවත් සේවය ඔටෝ මිරාජ්. වරකපොල ටවුන් එකේ හරියට හොස්පිටල් එකට එහා බැලුවාම මගේ ගෙදරට කර්ටන් දාගන්න අපි ආව අප්සරා කර්ටන් ඩෙකෝස් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට. මේක තියෙන වරකපොල ටවුන් එකේ මෙහෙම මෙතන තට්ටු තුනක බිල්ඩින් එක උඩ බලමුරබානක් ගන්න බගානක් අද වගේ හම්බෙමු ලබන සුමානක් ඉඟි මිඟි පා මෙයාගේ නම දරුස්ක කර්ටන් තන නම අප්සරා කර්ටන් සෙන් ඩෙකෝස් මමනේ මුලින්ම ගෙදර බ්ලොග් එක ගැන දාලා තිබ්බේ ගෙදර ගන්න අවශ්‍යයි ඊට පස්සේ ආපු කෝල්ස් මැසේජස් කිව්වේ කොල්ලෙක් කරන වැඩක් හින්දා කතා කරන්න යුතු මොකද දැන් දුලන් දැන් ඉන්නේ ඇඳිගෙන යනවා ඉතින් මෙයාගේ මගේ ගෙදරට කර්ටන් එකපාර දාගන්න ඩෙකෝස් බ්ලයින්ඩ් හරි මොනවා ඒක ගැන කතා කරගන්න තමයි අද ආවේ දැන් ගෙදරට ගර්ඩන් එකක් බ්ලයින්ඩ් සේම දාගන්න ඕන නම් මුලින්ම මෙතනට ඇවිල්ලා ඉඳගෙන මෙයාත් එක්ක කතා කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒකේ විශේෂම සේවාව තමයි පහසුකම තමයි මෙයා මූණට මූණ හම්බෙලා Tamanට වනගෙන ගර්ඩන් එක රෙඩි කොස්ටි කරි කතා කරගෙන ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. මෙතනට ඇවිල්ලා මොනවද ඇත්තටම කතා කරගන්න පුළුවන් මෙතනට කතා කරගන්න එනකොට මොනවද තියෙන්නේ? මෙතෙන්ට එද්දි මෙෂර්මන්ට්ස් ටික අපිට අරන් එනවා නම් වඩාත්ම හොඳයි. එහෙම නැත්නම් අපි මෙෂර්මන්ට්ස් ගන්න අපේ ටීම් එකේ කවුරු හරි එන්න එනවා. ඊට අමතරව ඔයගොල්ලන්ගේ ටයිල් එක මොන වගේද, සිවිලිම මොන වගේද, ඒකට අවශ්‍ය පාට මොනවද, එතකොට කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක මොකක්ද කියන එක තමයි අපි මුලිකවම බලන්නේ. ඔයගොල්ලෝ මේ මෙෂර්මන්ට් එක අරන් ආවා නැතත් අනිවාර්යයෙන් මෙයා ඇවිල්ලා මේ මෙයාගේ ටීම් එකේ කවරේවල හරි බලනවා ගෙදර දීලා තියෙන මෙෂර්මන්ට් වලට හරියන්ද ඇත්තටම වැඩේ කරන්න පුළුවන්ද බැරි මෙතනට ආපුවාම මේ මෙතන තෝරගන්න පුළුවන් මේ සෑහෙන වැරටි තෝරයක් තියෙනවා මට උමනා කරන්නේ කළු සුදු ඒ අංග විකල්ප පාට ටික නේ මම ආසේ වටික උඹට එකක් තියෙනවා මගේ තාම පාට ඔව් හිතලවත් නෑ තාම දාන පාට හැබැයි මෙතන පාට තෝරයක් තියෙනවා මං හිතන්නේ මුලින්ම මෙතනට එන එක හොඳයි වෙන බැරි කමක් තියෙනවා මොකද කරන්නේ තියෙනවා නම් අපේ යන මේ ඩිසයිනර් මේ එයාට අවශ්‍ය සෑම්පල්ස් ඔක්කොම අරගෙන තමයි යන්නේ ඊට අමතරව තවරක් තියෙනවා මේ ඔලට කියලා කරගන්න පුළුවන් ඊට අමතරව අපේ ඩෙකරේටින් පැත්ත සාමාන්‍ය දුරකට අපි ටච් කරනවා ඒ කියන්නේ ෆ්ලෝ කාපට්ස් ඊට අමතරව වේවල් ඩෙකරේටින් මේ වේවල් ෆර්නිචර්ස් ඒ දේවල් අපි කරනවා ඔව් ඒක මේ අනිවාර්යෙන් කියන්න ඕන එකක් දැන් මේ මම කර්න් කරගෙන යනකොට මෙයා කිව්වා කර්න්සල්ට අමතරව වේවල් පුටු වේවල් මේස ඒ ඕන දෙයක් ඒ ප්‍රොඩක්ට් මේකුල කරනවා මම හිතන්නේ ඔෆිස් ගෙදරකට ඉඳලා නම් ඔෆිස් එකකට ඕගල්ලන්ගේ ඕනම වෙඩින් හෝල් එකකට අනම්මනම් ඔය සම්බන්ධ ඕනම අලුත් බිල්ඩින් එකකට ඉතා වැදගත් වෙයි කොල්ලයක් ආවට පස්සේ අපි ඩිසයිනර් කෙනෙක් යනවා. එතකොට ඩිසයිනර් යද්දී දැන් මූලික අදහසක් අපි අරගෙන යන්නේ කොහොමද? මෙෂර්මන්ට් සම්බන්ධව සහ එයාගේ රුචි අරුත පොඩ්ඩක් බලලා යන්නේ. එතකොට එයාට හරියන කර්ටන්ස් වර්ග මොනවද කියන එක අපි සෑම්පල්ස් අරගෙන යන්නේ. කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක අනුව අපි එයාගේ ලොකුවට ඩිසයිනර්ගේ ගෙදරට අපි යනවා. ඒ කියන්නේ සාමාන්‍ය මේ වගේ දැන් ඇවිල්ලා මෙහෙම සෑම්පල් ටික බලනකොට අමතරව මේ වගේ දිගටම ජනේලේ ප්‍රමාණයටම බඩු අරගෙන එනවා ඔයගලෙන් ගෙදරට සාම්පල් චෙක් කරද්දී මේ මැෂර්මන්ට් ගන්න වෙලාවයි. ඔව් මැෂර්මන්ට්. ඉතින් ඒක ලොකු පහසුවක්. කස්ටමර්ගෙන මෙතෙන්ට ආවා වුණත් එයාගේ ගෙදරට ඕනෑම රික් හරියටම හරියන්නේ මොකද්ද කියන එක තීරණය කරගන්න ඇත්තටම අමාරුයි. අමාරුයි. ඒක තීරණය කරන්න පුළුවන් ඇත්තටම අපි මේ ගෙදරට කරන් දැම්මට පස්සේ. ආ ඔව්. එතකොට ඒ තීරණය වැඩි කරගෙන ඇති තමයි ගොඩාක් වෙලාවට ඒකේ අඩුපාඩු සහ මේ අවශ්‍යතා හැදෙන්නේ. දැන් මට කළුයි සුදුයි ඔලිය තිබ්බට අලු ආවේ මැද්දට පස්සේ. මේකත් කතා කරගෙන යනකොට අපි අප්සරා ගර්ඩන් ඇන්ඩ් ඩෙකෝස් එක ඇතුලේ බලන්න මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට තමන්ගේ ගර්ඩන් ටික මෙහෙණි විදිහ පාව මෙතන දාලා බලා ගන්න පුළුවන්. දැන් සමහර කට්ටිය එලියට අවුට්සෝස් කරලත් මහනා මේගොල්ලෝ නම්
ගොඩක් වෙලාවට මේක ඇතුලේම ඉඳලා තමයි මේ ටික මහන්නේ. ඉතින් මේ අර කියපු වේවල් ටික එක තියෙන මොකක්ද ඉංග්‍රීසියෙන්ද කොහෙන්ද? මෙන්න මේ කර්ටන් එක හොඳයි කියලා ඇඟේ ගහලා කියවන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගෙදර කර්ටන් එකක් දානකොට මේගොල්ලෝ එනවා. ඒක ඉතාමත් පහසුයි තමන්ගේ කාර්යබහුල වැඩත් එක්ක මේගොල්ලෝ සජෙෂන් එකක් දෙනකොට ඒක කරගන්න ලේසියිද? අපි යන් එතකොට මේ ඉන්නේ ඒකේ අයිතිකාර මහත්තයා සහ එයාගේ මල්ලි. මට ඇත්තටම මේ සම්පූර්ණ වැහෙන්න ඕන මේක. ඒක කර්ටන් වහගුවම ඔව් එළිය ඉන්න කට්ටිය පේන්න නැති වෙනවා. මෙතෙන්ට හදයි නෝමල් ලිනන් වගේ මැටීරියල් එකක් පාවිච්චි කරන්න. මේ වගේ පොඩි එව්වට බ්ලයින්ඩ්ස් වගේ පාවිච්චි කරන්න පුළුවන්. බ්ලයින්ඩ් එකක් මම ආවද මේක බ්ලයින්ඩ් දාන්න කිව්වොත් මට අර එකම මැටීරියල් එහෙම නැතුව කර්ටන් වලින් ඉවර කරගන්න කර්ටන් එක දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන අඩි 3ක් වගේ තියෙනවා. ඔව්. ඒකට කර්ටන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද නේ බ්ලයින්ඩ් කියන්නේ මට මම ආසනේ අර දැන් මේක කර්ටන් එකක් මේක බ්ලයින්ඩ් එකක් මේ ගයිඩ්ලයින් එක කරන්නේ නැහැ. ආවඩෝන එකම තීම් එක. එකම තීම් එක. ගැටලුවක් නැන්නේ මේ කරගත්තත් නෑ. එහෙම දානවද කියලා? නෑ. දානවා. මම කියන දේ ටිකක් දැන් පුළා. අරකෙම පොඩි. පොඩි කර. අලු, අලුයි, අලු. හා. කළු, අලු, අලු. කළු, අලු කළු. ආ කියන්නේ කළු දෙකයි අලු තීරුවයි. එහෙම තීරුවක් මැද්දේ. එතකොට ඒක අරින්නේ කොහොමද? ඒක දෙපැත්තකටත් දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඇටැච් කරලා තනි පැත්තකට අරින්න දාන්නත් පුළුවන්. තනි පැත්ත නැතුව අපි දෙපැත්තටම තියාගන්න. දැන් මේකෙ මිහිමු කරලා ඉන්නේ බලන්නේ නැහැ නේ කවුද? එහෙනම් මට ඩිසයින් එක ප්‍රොටෙක්ට් කරලා නිකන් ඉරගන්න තිබ්බදී කවුරු එක්කෙනෙක් ආව කොහොම බලන්න. මේ කර්ටන් කරගෙන යද්දි මට වෙන ප්‍රශ්නයක් ආවා. මේ කර්ටන් වල සමහර කට්ටිය කර්ටන් එක රඳවන්නේ පෝල් එකේ. ඒ කියන්නේ පොල්ලේනේ. මට මේ පොල්ල පේනකොට මම කැමති නැහැ. ඉතින් ඒකට වෙන ඔප්ෂන් එකක් මම ඇහුවා. ඒක නොපෙන්නවා ඒක කරන්න විදියක් මේගොල්ලෝ ගාව තියෙනවා කියලා. මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක ඔයගොල්ලෝ දන්නවනේ. මේ මේකට අයියේ මේ මත්තරම එන අවුවක් එන. මේ කාමරේ තමයි මම ඉඳගන්නේ. මේ එළියේ ඉන්නේ මේ කොක්. මේ මත්තර තමයි ඉන්නේ. ඒක සෑහෙන අවුව තියෙන මත්තර. මොකද මේක කරන්න පුළුවන්. මේකට අපි නම් මේක AC කරලා තියෙනවා. AC කරලා. මේකට අපිට දාන්න පුළුවන් ලින් මැටීරියල් එක. ලිනන් මැටීරියල් එක දාපුවාම මේකේ තියෙන සන් ප්‍රොටෙක්ෂන් එක තියෙනවා කොහොමද? ඒකත් මැටීරියල් එකක් තියෙනවා. වැටෙනවා කියන ලිනන් මැටීරියල් එක තියෙනවා. ඒක පල්ලයට පොරොන් පාවිච්චි කරන එක නෙමෙයි. ඔව්. ඒක සොෆ්ට් මැටීරියල් එකක් දාලා මේක ලිනන් එකක් වගේ කරනවා. පාට එකක් තියෙනවා. නෑ පාට. එකම පාට ගන්න පුළුවන්. එකම පාට තියෙනවා. හරි. Thank you.
අපි අපි දැන් මොකද මේ මෙතන ජනේල කර්ටන් ටික දාලා ඉවරයි. ඊට පස්සේ මේ පල් හැදින් බලන්න මේ පොඩි එක. ඒකෙන් දැම්ම කවතර පොඩි ජනේලක් කියන එක දැන් දාගෙන යනවා. මෙතන ඉවරයි. ආයි අපි පිටුල්ලා තියන්නේ උඩ වැල ටික. මේගොල්ලන්ගේ මේ වැඩ ඉක්මනට සිද්ධ වෙනවා. මොකද මේගොල්ලන්ගේ සේවක මහත්වරු ගොඩක් එකපාර එනවා. ගෙදරකට හරි ඔයගොල්ලන්ගේ ඔෆිස් එකේ හරි කර්ටන් ඔය බ්ලයින්ඩ්ස් දාගන්න ඕන වුණාම අප්සරා කර්ටන්ස් ඇන්ඩ් ඩෙකෝස් ඒගොල්ලන්ගේ ගොඩක් පිරිසක් එනවා එකපාර වැඩ කරන්න මේ ලොකේෂන් එකට. සහ මේගොල්ලන්ගේ මේ ෂෝරූම් එකයි මේ වර්ක්ෂොප් එකයි ඔය වෙන්නේ. මෙහෙන තැන් ටික ඔක්කොම එතන සෑහෙන පිරිසක් වැඩ කරනවා. සාමාන්‍යයෙන් මේ මේ ඕන මෝටර් එකක් වතර කාලයක් යන දෙන්න පුළුවන් අපිට වන් මෝටර් එකක් දෙන්න පුළුවන් දවස් 4යි. දවස් 4යි. සාමාන්‍ය වික්ටි විදිහව මෙතන කර්ටන් දාන්න. සාමාන්‍යයෙන් දවස් 4ක් ඇති කරගන්න පුළුවන් කියලා. හැබැයි මේගොල්ලෝ පොරොන්දු වෙන විදිහට වැඩේ කරලා තියෙනවා. දැන් ඔන්න පල්ලෙ හැටි එක කම්ප්ලීට්. වර මෙයා කිව්වාගේ දැන් තමයි හරියට කර්ටන් ටික දාලා ගත්තාම ගෙයක් වගේ පිළිවෙලක්. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදර ජනේල් දෙපොඩ නැහැ කර්ටන් ටික දාගන්න ඕන අනිවාර්යයෙන්. ඒකට අප්සරා කර්ටන්ස් වලට කතා කරන්න. මේගොල්ලෝ විශේෂ ඩිස්කවුන්ට් එකක් දෙයි. වස්ති වීඩියෝ එකක් බලලා තමයි මේ කෝල් කරන්න කියලා අනිවාර්යෙන් කියන්න කර්ටන් දාගන්න හොඳම කොට. අපි දැන් අපේ උඩ කර්ටන් ටික දාන විදිය බලමු. මාස්ටර් බෙඩ්රූම් එක මෙහෙම තමයි කර්ටන් දාලා ඉවර වුණේ. දැන් තමයි තමයි නිදන කාමරයක් වගේ පේන්න ගත්තේ හරියට කර්ටන් ටික දාලා ඉවරට පස්සේ. මේ ෆර්නිචර් ටික කම්ප්ලීට් ඉවර වුණාට පස්සේ දැන් මෙතන ඇඳෙන්න තියෙන මේ ඔක්කොම ඉවරට පස්සේ මම ආය සම්පූර්ණ මුල සිට ලස්සනට වීඩියෝ එකක් දාන්නම් මේ vlog එකේ. මේ vlog එක සම්පූර්ණම අයින් කරලා තියන්නේ අප්සරා curtains and decors ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් මේ මගේ ගෙදර ලස්සනට කර්ටන් ටික දාගන්න ඒගොල්ලෝ සෑහෙන උදව් කෙරුවා. ඕගොල්ලෝ අලුතෙන් සහ දැන් තියෙන කර්ටන් ටික මාරු කරලා අලුත් කර්ටන් දාගන්න යනවා නම් බ්ලයින්ඩ්ස් දාගන්න යනවා නම් සහ මේගොල්ලෝ මේ වේවල් ලාස්ට් ඕන ගෘහ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම අලවි ඒවත් තියෙනවා. ඉතින් මේ දැනට මේ කාමරෙත් මෙන්න මේ view එක. දැන් මේක තමයි මගේ ඇඩ්‍රෙසිං රූම් එක. එතකොට මේකේ තමයි කණ්ණාඩි මේසේ සබත්තු ඇඳුම් ඔක්කොම තියෙන්නේ. ඒක කර්ටන් එකක් තියෙන්නේ. එයා පැත්ත ඉවරනහම අපිට තියෙන්නේ ආයි මේක ඇවිල්ලා ඔෆිස් කාමරේ විදිහට බලන්න ටික. කොහොමද මේකේ එක දණක් කර්ටන් එක තියෙනවා. තව දණක් කර්ටන් එක තියෙනවා. ඉතින් පල්ලෙ තමයි මේ කර්ටන් වැඩිපුරම තියෙන්නේ. vlog එක අවසානයේ අපි සම්පූර්ණ කම්ප්ලීට් වුණ විදිහ මම ෆර්නිචර් එකම දාලා පෙන්නන්න. දැනට මෙතනින් ඉවර කරන්න අද ගෙදර කර්ටන් දාපු ටික.